සෝෂල් මීඩියා කියවම අපි හැමෝටම ඉස්සෙල්ලම මතකනේ Facebook, Instagram, Twitter වගේ නම්. හැබැයි මේවා එකකට එකක් වෙනස් වෙන්නේ කොහොමද? අපේ පෞද්ගලික ජීවිතේ ඉලක්ක වෙනුවෙන් මේවා නිවැරදිව පාවිච්චි කරන්න කොහොමද කියන එක ගැන නම් අපි එච්චර හිතන්නේ නැහැ. මේ නිසාම අපේ ප්‍රොෆෙෂනල් ලයිෆ් එකේ කියන්නේ වෘත්තීය ජීවිතයට ගොඩක්ම වැදගත් වෙන සෝෂල් මීඩියා එකක් අපි හැමෝටම වගේ මගහැරලා තියෙනවා. ඒ තමයි LinkedIn. Facebook එකේදී වගේ විනෝද වෙවි කලනාස්ත කරන්න පුළුවන් තරම් නෙවෙයි නිසා මේ ගැන අපි එච්චර උනන්දු වෙන්නේ නැහැ. ඉතින් අපි අද වීඩියෝ එකෙන් කතා කරමු කොහොමද නිවැරදිව LinkedIn ප්‍රොෆයිල් එකක් මේන්ටේන් කරන්නේ, ඒ වගේම අපේ වෘත්තීය ජීවිතයට මේකේ මොන වගේ වාසිද ලැබෙන්නේ කියලා. 2003 අවුරුද්දේ LinkedIn ආරම්භ කරන්නේ ප්‍රොෆෙෂනල් networking, ඒ කියන්නේ වෘත්තීය ජාලකරණය වෙනුවෙන්. මේ වෙනකොට මිලියන 800කට කිට්ටු පිරිසක් LinkedIn accounts පවත්වාගෙන යනවා. විශේෂත්වය තමයි මේ හැම කෙනෙක්ම එක්කෝ job කරන අය, එහෙම නැත්නම් තමන්ගේම ව්‍යාපාර පවත්වාගෙන යන අය. අපි Facebook account එක පවත්වාගෙන යන්නේ අපේ යාළුවෝ මොන ගහන්නේ වගේම අපේ පෞද්ගලික ජීවිතය තුරතුර අනිත් අයත් එක්ක බෙදා හදා ගන්න වගේ දේවල් වලටනේ. හැබැයි LinkedIn profile එකක් අපි පවත්වාගෙන යන්නේ අපේ professional life එක maintain කරන්න. LinkedIn profile එකක් පවත්වාගෙන යන එකේ ප්‍රධානම වැදගත්කම තමයි මේක හරියට අපේ online CV එක වගේ. LinkedIn profile එකේ structure එක බලුවත් හරියට CV එකක structure එකට තමයි තියෙන්නේ. ඉතින් අපිට පුළුවන් මේකට අපේ education qualifications, professional qualifications, skills ඒ වගේම අපි ඉදිරියේදී බලාපොරොත්තු වෙන මොන වගේ රැකියාව අවස්ථාද කියන විස්තරත් මේ profile එකට ඇතුළත් කරලා තියන්න. අපි මොකක් හරි job එකකට apply කරද්දී ඒ වෙනුවෙන් වෙනම CV එකක් හදලා යවනවා වෙනුවට අපිට පුළුවන් අපේ LinkedIn profile එක online ම ඒ අදාළ company එකට share කරන්න. හැබැයි ලංකාවේ සමහර කම්පැනිස් තියෙනවා තමතර පරණ විදියට CV ඉල්ලන. අන්න ඒ වගේ වෙලාවකදී අපිට පුළුවන් අපේ LinkedIn profile එකෙන්ම updated CV එකක් generate කරලා ගන්න. ඔයාලට කරන්න තියෙන හැරිම පොඩි දෙයයි යන්න ඔයාගේ LinkedIn profile එකට ගිහින් මෙන්න මෙතන තියෙන more option එක click කරාම ඔයාලට බලා ගන්න පුළුවන් save to PDF කියලා option එකක් තියෙනවා. එක ක්ලික් කරාම ඔයාගේ LinkedIn profile එකට මේ වෙනකොට දාලා දෙන තොරතුරු වලින් ඔයාගේ CV එක ඉබේම හැදිලා download වෙනවා. ඔයාලට මොන හරි edit කරගන්න ඕන නම් මේ PDF එක Word වලින් open කරලා අවශ්‍ය වෙනස්කම් ටික කරගන්න පුළුවන්. ඔයා LinkedIn profile එකේම වෙනම CV එකක් හදනවා නම් ඒකට option එකක් යටින් තියෙනවා build a resume කියලා. මේක ක්ලික් කරලා ඔයාට දැනට තියෙන CV එකක් upload කරන්න පුළුවන්. එහෙම නැත්නම් ඕන කරන තොරතුරු දීලා අලුත් CV එකක් හදාගන්නත් පුළුවන්. මේ LinkedIn වල ඔප්ෂන් එකක් තියෙනවා අනික අයට ඔයා ගැන රෙකමෙන්ඩේෂන්ස් ලබා දෙන්න පුළුවන් විදිහේ. ඉතින් ඔයා වැඩ කරපු ආයතන ප්‍රධානීන්ගෙන්, ඔයා එක වැඩ කරපු අයගෙන් ඔයාට ස්කිල්ස් රෙකමෙන්ඩේෂන්ස් අරගන්න පුළුවන් LinkedIn profile එකට. මේක හරියට CV එකක රෙෆරන්ස් චෙක් කරනවා වගේම දෙයක්. හැබැයි CV එකක අපි දාන්නේ රෙෆරන්සල් දෙන්නෙක් විතරයිනේ. නමුත් මෙතනදී ඕන තරම් අයට ඔයාව රෙකමෙන්ඩ් කරන්න පුළුවන්. හැබැයි සැලකිලිමත් වෙන්න මේ විදිහට LinkedIn recommendation එකක් request කරද්දී විශේෂයෙන්ම ඔයා වැඩ කරපු ආයතන ප්‍රධානීන්ගෙන් ඉල්ලීමක් කරන්න. මෙහෙම ඉල්ලීමක් කරන්න පැකිලෙන්න අවශ්‍ය නැහැ. මේක හරියට අපි සාම්ප්‍රදායික ක්‍රමයට recommendation letter එකක් ගන්නවා වගේම දෙයක්. ඔයාව රෙකමෙන්ඩ් කරන අයටත් හොඳ LinkedIn profile එකක් තියෙනවා නම් තමයි මේ recommendations වල වටිනාකම වැඩි වෙන්නේ. LinkedIn වල තව කොටසක් තියෙනවා skills and endorsements කියලා. ඒකට අපේ දක්ෂතාවයන් මොනවද කියලා දාන්න පුළුවන්. මෙන්න මේ කොටසට ඔයා එක වැඩ කරලා තියෙන අයගේ recommendations ලැබෙන එක සෑහෙන වටිනවා. හැබැයි ඔයා ගැන නොදන්න අයගෙන් බොරුවට recommendations ඉල්ලන්න යන්න එපා. මොකද බලන කෙනෙක් මේ recommendations දුන්න අයගේ profiles වලට ගිහිල්ලා බැලුවොතින් මේක බොරුවක් කියලා අනිවාර්යයෙන්ම දැනගන්නවා. ඒ නිසා ඇත්තටම ඔයා එක වැඩ කරපු අයගෙන් විතරක් මේ section එකට recommendations ගන්න. ඔයාට පුළුවන් මේ විදිහට ඔයා එක වැඩ කරපු අයගේ profiles වලට ගිහිල්ලා එයාලගේ දක්ෂතාවයන් recommend කරන්න. කරන්න තියෙන්නේ අදාළ profile එකේ skills and endorsements කොටසට ගිහිල්ලා ඔයාට recommend කරන්න පුළුවන් skill එක ඉස්සරහින් තියෙන මේ plus icon එක click කරන්න. ඊළඟට ඔයාට recommend කරන්න පුළුවන් ඒ කෙනාගේ දක්ෂතාවය හොඳයිද, ගොඩක් හොඳයිද, එහෙම නැත්නම් අතිශයින් දක්ෂයිද කියලා. ඊළඟට select කරන්න ඔයා ඒ කෙනා එක්ක තියෙන වෘත්තීය සම්බන්ධකම මොකද්ද කියලා. select කරලා submit කරන්න. ඉතින් මේ විදිහට ඔයාවත් රෙකමෙන්ඩ් කරන්න කියලා ඔයාගෙන දන්න අයගෙන් වෘත්තීමේ ඉල්ලීමක් කරන්න ඔයාට පුළුවන්. ඒ වගේම ඔයාට පුළුවන් ප්‍රොෆයිල් එකේ දාන පෝස්ට් හරහා ඔයාගේ දැනුම අනිත් අයත් එක්ක ෂෙයා කරගන්න, ඔයා සහභාගී වෙන ඉවෙන්ට්ස් වල ෆොටෝස්, වීඩියෝස් ඒ තොරතුරු අනිත් අයත් එක්ක ෂෙයා කරගන්න, ඒ වගේම අනිත් අය දාන පෝස්ට් වලට ඔයාට කමෙන්ට් කරන්නත් පුළුවන්. මෙන්න මේ වගේ ඇක්ටිවිටීස් ඔයාගේ ප්‍රොෆයිල් එකට ගොඩක් වැදගත්. මොකද මේ ඇක්ටිවිටීස් හරහා ඔයාගේ ප්‍රොෆයිල් එක චෙක් කරන කෙනෙකුට ඔයාගේ ප්‍රොෆෙෂනල් පර්සනලිටි එක සහ ආකල්ප ගැන පහසුවෙන්ම අවබෝධ කරගන්න පුළුවන්. හැබැයි මේ හැමදේම ප්‍රොෆෙෂනල් වෙන්න ඕන. උදාහරණ
ධර්මයක විදිහට හිතනවා කලාශේෂ්ත්‍රයට අදාළ රැකියාවක් නෙවෙයි නම් කරන්නේ ඔය ආස කරන නළු නිළියන්ගේ ලින්ක්ඩ්ඉන් ප්‍රොෆයිල්ස් වලට ගිහිල්ලා එයාලගේ ෆොටෝස් වලට ලයික් කරන්න කමෙන්ට් කරන්න යන්න එපා. මේ විදිහට අපි Facebook එකේ වගේ හිතන හිතන විදිහට පෝස්ට් දාන යන එකෙන් හිතන හිතන කමෙන්ට්ස් දාන යන එකෙන් සිද්ධ වෙන්නේ අපේ LinkedIn ප්‍රොෆයිල් එකේ වටිනාකම සම්පූර්ණයෙන්ම වගේ නැති වෙලා යන එක. මේ විදිහට ගොඩක් valuable විදිහට පවත්ගෙන යන LinkedIn ප්‍රොෆයිල් එකක් ගොඩක් වැදගත් වෙනවා. අපි ජොබ් එකකට ඇප්ලයි කරද්දී මොකද එතකොට අපි ගැන තොරතුරු හොයන කම්පැනිස් වලට අපි LinkedIn ප්‍රොෆයිල් එක බැලුවම බොහොම හොඳ ෆස්ට් ඉම්ප්‍රෙෂන් එකක් ඇති වෙනවා. ඒ වගේම තමයි හොඳ විශ්වාසයකුත් ගොඩනගෙනවා. හැබැයි හොඳ ප්‍රොෆයිල් එකක් පවත්වාගෙන යන්න කියලා හිතලා ඔයාට නැති සුදුසුකම් ඒ වගේම අතිශයෝක්තිය දාන්න යන්න එපා ඔයාගේ ප්‍රොෆයිල් එකට. ඔයාට තියෙන සුදුසුකම් ඒ වගේම තියෙන වර්ක්ස් එක්ස්පීරියන්ස් විතරක් දාන්න. ඒ වගේම තමයි මේ LinkedIn ප්‍රොෆයිල් එක නිතරම අප්ඩේට් වෙන එකත් ගොඩක් වැදගත් වෙනවා. හරියට අපි CV එකක් අප්ඩේට් කරනවා වගේම ප්‍රොෆෙෂනල් සෝෂල් මීඩියා එකක් හැටියට ඔයාලට මෙතෙන්දී chance එක ලැබෙනවා. ඔයාගේ ෆීල්ඩ් එකේ ඉන්න ඒ වගේම ඔයා ආස කරන ෆීල්ඩ්ස් වල ඉන්න අයගේ ප්‍රොෆයිල්ස් ෆලෝ කරන්න. එයාලා ලියන ලිපි කියවන්න පුළුවන් නිසා ඔයාටත් පුළුවන් ඔයාගේ ෆීල්ඩ් එකේ හොඳ දැනුමක් තියෙන කෙනෙක් බවට පත් වෙන්න. ඒ වගේම ඔයා ටාගට් කරගෙන ඉන්න කම්පැනි ප්‍රොෆයිල්ස් ෆලෝ කරලා ඒ කම්පැනි වල අප්ඩේට්ස් දැනගන්න පුළුවන්. සමහර කම්පැනිස් තියෙනවා යාලා ටොප් ජොබ්ස් වගේ වෙබ්සයිට්ස් වලට දාන්නේ නැති රැකියා අවස්ථා මේ LinkedIn ප්‍රොෆයිල්ස් වල දානවා. ඒකත් ඔයාට ලැබෙන ලොකු වාසියක්. ඒ වගේම කවුරු හරි කෙනෙක් ඔයාගේ ප්‍රොෆයිල් එකට ඇවිල්ලා චෙක් කරොතින් ඒකත් ඔයාට නොටිෆිකේෂන් එකකින් දැනගන්න පුළුවන්කම තියෙනවා. හැබැයි Facebook Instagram වගේ නෙවෙයි ඔයා ඔයාගේ LinkedIn ප්‍රොෆයිල් එකට කෙනෙක්ව ඇඩ් කරගනිද්දී ඒකට ටිකක් සැලකිලිමත් වෙන්න ඕන. මොකද මෙතන තියෙන්නේ වෘත්තීය සම්බන්ධතාවයක් මිසක් යාළුකම් නන් නෙවෙයි. ඒ නිසා එයාලට කමෙන්ට් එකක් දාද්දී එයාලට මැසේජ් එකක් දාද්දී ඒකත් අනිවාර්යයෙන්ම ප්‍රොෆෙෂනල් වෙන්න ඕන. මේ විදිහේ ප්‍රොෆෙෂනල් කන්ටැක්ට්ස් තියෙනක අපිට ගොඩක් වැදගත් වෙනවා. මොකද එයා හරහා අනිත් අය අපි ගැන විස්තර දැනගන්නවා. එතකොට එයාලට පුළුවන් එයාලගේ කම්පැනිස් වලට අවශ්‍ය නම් අපිව හයර් කරන්න. ඉතින් LinkedIn කියන්නේ අපි රැකියා අවස්ථා හොයාගෙන යන තැනක් වගේම කම්පැනිස් වලින් එයාලගේ කම්පැනිස් වලට ගැළපෙන විදිහේ සේවකය හොයාගෙන එන තැනක්. මේ නිසා ඔයා පාවිච්චි කරන්නේ ප්‍රීමියර් LinkedIn ප්‍රොෆයිල් එකක් නම් ඔයා රැකියා අවස්ථා හොයන කෙනෙක් නම් අනිවාර්යයෙන්ම ඔයාගේ ප්‍රොෆයිල් එක ඕනම කෙනෙකුට බලන්න පුළුවන් විදිය ඕපන් ප්‍රොෆයිල් එකක් විතර තියාගන්න තමතක කරන්න එපා. අපේ ප්‍රොෆයිල් එකට කන්ටැක්ට් ඩීටේල්ස් දීලා තියෙන එකත් ගොඩක් වැදගත්. හැබැයි මෙතනදී ඔයාගේ පර්සනල් කන්ටැක්ට් නම්බර්ස් දෙන්න යන්න එපා. ඔයා ප්‍රොෆෙෂනල් කන්ටැක්ට්ස් වෙනුවෙන් වෙනම ෆෝන් නම්බර් එකක් තියාගෙන ඉන්නවා නම් ඒක දාන්න. ඒ වගේම ඊමේල් ඇඩ්‍රස් එක දාද්දී ඔයා වැඩ කරන කම්පැනි වෙබ්සයිට් එකෙන් ඔයාට ඊමේල් එකක් දීලා තියෙනවා නම් ඒක දාන්න. එහෙම නැත්නම් ඔයාගේ පර්සනල් ජීමේල් එකක් වෙන්න පුළුවන්. නැත්නම් Yahoo, Outlook වගේ ඊමේල් එකක් වෙන්නත් පුළුවන්. හැබැයි ඔයාගේ නමට හදපු ප්‍රොෆෙෂනල් ඊමේල් එකක් දාන්න. නික්නේම්ස් ඒ වගේම ඊතරම් ප්‍රොෆෙෂනල් නැති විදියට හදපු යූසර් නේම් තියෙන ඊමේල්ස් දාන්න යන්න එපා. ඒකෙන් ඔයාගේ ක්වොලිටි එක නැති වෙන්න පුළුවන්. LinkedIn කියන්නේ නිතරම වගේ ක්‍රියාත්මක වෙන සෙමිනාස්, ලෙක්චර්ස් වලට ඔන්ලයින් සහභාගී වෙලා වෘත්තීය දැනුම ලබා ගන්න හොඳම තැනක්. මේ සමහර ඒවාට pay කරන්න සිද්ධ වෙනවා. සමහර ඒවාට වට නොමිලේම සහභාගී වෙන්න පුළුවන්. ඉතින් විවිධ ශාස්ත්‍රවල ඉහළ පෝස්ට් වල ඉන්න අය තමයි මේ වැඩසටහන් මෙහෙවන්නේ. මේකත් ඔයාට ලැබෙන හොඳම chance එකක් වෘත්තීය දැනුම ලබාගෙන ඔයාගේ ෆීල්ඩ් එකේ ඉදිරියට යන්න. ඉතින් ඔයා LinkedIn ප්‍රොෆයිල් එකක් හදාගනිද්දී සැලකිලිමත් වෙන්න ඕන ප්‍රධානම කාරණා තමයි පළවෙනි එක ඔයාගේ මේ LinkedIn ප්‍රොෆයිල් එක බලන්නේ වෙනත් වෘත්තිකයින් ඒ වගේම කම්පැනිස් වලින්. ඒ නිසා ප්‍රොෆයිල් පිච් එකක් දාද්දී අනිවාර්යයෙන්ම ඒකට ප්‍රොෆෙෂනල් ෆොටෝ එකක් දාන්න. Facebook, Instagram වල වගේ කැෂුවල් ෆොටෝ, සෙල්ෆීස් දාන්න යන්න එපා. ඊළඟට වැදගත්ම දේ තමයි නම. LinkedIn එකේ කිසිම වෙලාවක නික්නේම්ස් එතකොට ඔයාගේ නමේ නැති කොටස් එකතු කරලා දාන්න යන්න එපා. සාමාන්‍ය CV එකක ඔයා නම ලියන්නේ කොහමද? අන්න ඒ විදිහට LinkedIn ප්‍රොෆයිල් එකෙත් නම දාන්න. ඊළඟට ඔයාගේ නමට පහලින් තියෙන කොටස, ඒ කියන්නේ හෙඩ්ලයින් එක. ඔයා රැකියාව කරන ෆීල්ඩ් එක සහ ඔයාගේ තනතුර ගැන බොහොම පැහැදිලිව සහ නිර්මාණාත්මකව වාක්‍ය දෙක තුනකින් සාරාංශයක් විදිහට ලියන්න. හෙඩ්ලයින් එකේ තියෙන වැදගත්කම තමයි මේකේ තියෙන වචන කීවර්ඩ්ස් විදිහට පාවිච්චි වෙනවා LinkedIn search engine එකේදී. ඉතින් ඔයාගේ ෆීල්ඩ් එකට අදාළව කෙනෙක් ප්‍රොෆයිල් සර්ච් කරද්දී ඔයාව සර්ච් රිසල්ට්ස් වල උඩට එන විදිහට නිවැරදිව මේ හෙඩ්ලයින් එකේ ප්‍රොෆයිල් සමරි එකේ වචන පාවිච්චි කරන්න. ඒ වගේම ඔයා මේ වෙනකොට ජොබ් එකක් හරි එහෙම නැත්නම් රැකියාවේ උසස් වීමක් හරි බලාපොරොත්තු වෙන කෙනෙක් නම් ඒ විස්තරත් ඔයාට ඔයාගේ ප්‍රොෆයිල් එකට ඇඩ් කරලා තියන්න පුළුවන්. ඒකට මෙන්න මෙතන ඔප්ෂන් එකක් තියෙනවා open to කියලා. open to ක්ලික් කරාම ඔප්ෂන් දෙකක් තියෙනවා finding a new job සහ hiring කියලා.
රැකියාවක් නම් බලාපොරොත්තු වෙන්නේ ක්ලික් කරන්න finding a new job ඒ details fill කරලා තියන්න. අවිතර අද වීඩියෝ එක ඔයාලගේ අනාගතය වෙනුවෙන් ගොඩක් වැදගත් එකක් වේවි කියලා. ඒ වගේම මේ තොරතුරු වැදගත් වේවි කියන තැන යාළුවන්ට ෂෙයා කරන්න. ඔයා තාම subscribe කරලා නැත්නම් මගේ ටිකේ කොනේ channel එක තවම subscribe කරලා bell icon එක on කරලා තිබුණොත් මම ඊළඟට වීඩියෝ එකක් upload කරපු ගමන් මේක notification එකකින් ඔයාලට බලාගන්න පුළුවන්. ඉතින් LinkedIn profiles ගැන ඔයාලගේ අත්දැකීම් උත් comment කරන්න පහල comment section එකේ. එතකොට අපිට පුළුවන් අපේ දැනුම හැමෝම එක බෙදා ගන්න. එහෙනම් මම අද ගිහින් එන්නම්. අපි අවන් දවසකම වෙමු අලුත් වීඩියෝ එකකින්.